ආයුබෝවන් ලන්ච් ප්‍රයිම් ටයිම් නිවුස් සමකින් මම මොහාන් කහටපිටිය මම රයිනි රැඩි ෆ්‍රැන්සිස් කසුපුරුදු පරිදි අදත් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් CID අධිකරණයට දැනුම් දෙයි कैबिनेट मंडल रस्वी में जनपति प्रधानत्वेन अद एगम वेश विलंका पदुचन पेरमुने नागरिक मंत्री वरेकु अत अडंगुवट महाविलच्चिय वट्टक्का गोविंगे मैसिविली इस्राएल महामैतिवरने चंद विमसीम अदाई කෙටිකාලීන අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ඉදිරිපත්ව ඇති විදුලිය ජනන යෝජනා මේ වන විට ඇගීමට ලක් කරමින් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුරක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. පද්ධතිය පවතින විදුලි ස්ථාව සම්පූර්ණ කිරීම සඳහා විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලය පසුගිය ජනවාරි මාසයේදී අනුමත කළ විකල්ප බලපත්‍ර ප්‍රවෘයන් කෙටිකාලීන පද්ධතිය අවශ්‍යතාව සම්පූර්ණ කිරීම ගැනීම සඳහා මිල ගණන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කළා මිල ගණන් කරනවන්න කියන කාරණාව. අවුරුදු සතියේ විදුලිය විසන්ද කිරීමක් නොකිරීමට සැලසුම් සකස් කරමින් පවතින බව මාධ්‍ය ප්‍රකාශක සුරක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා. හෙට රෑ විදුලිය විසන්ද කරට පසුව ආයිත් අවස්ථාවක් අවශ්‍යතාවයක් නැහැ විදුලි කප්පාදු කරන්න. ඒක කළා තියෙන්නේ උනතාවයට අපි ජනනය කිරීමේ වැඩපිළිවෙලක් ඇති කළ තියෙනවා. කොටස් දෙකක එකක් తాවකාලිකව ඊට පසුව අවුරුදු එකමාරක් යාවි මේක ස්ථීර ජනනය කිරීමේ වැඩපිළිවෙලකට ඒක අපි අඩුම වියදමට කරන වැඩපිළිවෙලක් ලෙස තමයි කටයුතු කළ තියෙන්නේ. මෙගමුව කටුවපිටිය ප්‍රදේශවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී වරේකු අතරංගුවට ගෙන තිබෙනවා. මෙගමුව කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 8ක් සන්තකයේ තබාගෙන සිටීමට පුද්ගලිකට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා. නාගරික මන්ත්‍රීවරයා අද මෙගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පොලිස් අපරාධ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂයට පැමිණියා. මන්ත්‍රීවරයා මෙලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය හමුවට පැමිණියේ තමන්ට එරෙහිව ඇති පැමිණිල්ල කඩිනමින් විභාගකරන ලෙස ඉල්ලීමක් කරමින් 2015 වසරේ බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ මහින්දෝදයේ විද්‍යාගාර ව්‍යාපෘතිය හරහා කෝටි ගණනක් අල්ලස්සා කොමිස් ලබාගෙන ඇති බවයි. මහින්දෝදයේ පාසල් දහසක් ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් කරා. ඊටම විනිවිද පේන ආකාරයට සම්මත සියලුම ක්‍රමවේදයන්ට අනුව සත පහකවත් වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවයකින් තොරව රටට ආදර්ශයක් විය හැකි පරිදි තමයි ඒ දැවැන්ත ව්‍යාපෘතිය ඉෂ්ට කළේ. නමුත් ඒ කාලේ මේ ව්‍යාපෘතිය හරහා අපි විශාල වංචා දූෂණ අක්‍රමිකතා ප්‍රමාණයක් කළා. කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් හොරකම් කළා. රටට හානි කරලා තියෙනවායි කියලා චෝදනා ආණ්ඩුවත් ජනතා විමුක්ති පෙරමුණත් කරන්න පටන් ගත්තා. ඒ අනුව දැන් දීර්ඝ කාලයකට ප්‍රථම මේ මූල්‍ය අපරාධ කොට්ටාසියට මගේ අමාත්‍යාංශයේ ඉන්න කාර්යාල කාර්ය සහායකයාගේ ඉඳන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ලේකම්වරු හා සියලුම නිලධාරීන් ගෙනාලා බංකූඩ ඉන්දෝලා දෙන්න පුළුවන් තර්ජන ගර්ජන සියල්ල කළා ප්‍රශ්න අහලා තියෙනවා. මම අධ්‍යක්ෂකතුමා හමු වෙලා මේ ඇතිවලා තිබෙන තත්ත්වය පිළිබඳව වාම වැරදිකරුවන් ඉන්නවා නම් ඔවුන්ට දඬුවම් කරන්න ලෙසත් නිවැරදිකරුවෝ ඉන්නවා නම් නිදොස් කළා නිදාස් කරන්න ලෙසත් ක්‍රියා කරන්නට කියලා ලිඛිත ඉල්ලීමක් බාර දුන්නා.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ 2008 වසරේ කොළඹදී තරුණින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදී सिद्धिय संबंधी अतनूट रक्षित बंधनागारगत नाविक मुदावे हिटपु लुदीन कमांडर वरुण प्रसाद हेट्टी आरचे निलांत संपद मुन सिंह हद्दीन अद कोटुव महेश्वराथ अधिकरणे हमोटेपत्ना कोटुव महेश्वराथ रंग दिशा नायक महता नियोग सेककरुवन लवन विसुदा रक्षित बंधनागारगत किरीमटाय अदाल सिद्धिय संबंधी अद्मिराल वसंत करण्णागुड महतागिन प्रकाश सरहन करगिन अवसान बवत एहि सत्यासत्ताव पिलिबंद विमर्शने कर इदिरि नडुदिने विमर्शन प्रगति पिलिबंद वार्तावक अधिकरणयट इदिरिपत् करन बवत अपराध परीक्षण दिपार्तमेंतुव अद अधिकरणयट देनुम दुन्ना කොළඹ ගිනි නිවීම ඒකකයේ හා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ එක්ව සංවිධානය කළ ගිනි නිවීමේ පෙරහුරුවක් ඊයේ පැවැත්වුණා ගිනිනිවීමේ පෙරහුරුව පැවැත්වුණේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල පරිශ්‍රයේදී ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හා කොළඹ ගිනිනිවීම ඒකකය මෙම පෙරහුරුව වසරක් පාසා පවත්වනවා ඒ රාත්‍රී කාලයේ ගින්නක් ඇති වූ හොත් එහි කාර්ය මණ්ඩලයට හා ගිනිනිවීම ඒකකයේ නිලධාරීන්ට ගින්න මැඩපැවැත්වීම සඳහා පෙරහුරුවක් ලබා දීම සඳහායි මෙහිදී ජීවිත බේරා ගැනීම සහ දේපල ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට විශේෂ පුහුණුවක්ද ලබා දෙනවා महाविलच्चुय मंडारम प्रदेश वे वट्टका गोवीन निसी मिलक नोमेतिव अपहसुतावट पत्व सिटिनवा गोवीन पेन्वा देन्ने मेवन तेक वट्टका असनु वलट रचे निसी मिलक लबाती नोमेती पवाई वट्टका देंग अपी जंबुल आर्थिक मध्यत्तां डरांगी हिल्ला रुपिया लटकाने तमा वट्टका देन्ने कोलंब विलेंदु एविल्ला मैं इलाने रुपया तूनट हादर तमा वट्टका इलाने इत वरी वट्टका गोडवाल गांटा तिल्लनो ඉතින් අපි බැංකුවලින් ණය අරගෙන මේ වට්ටක ගොවිතැන කුඹුරවල හදලා තියෙනවා. ඉතින් අපිට වැඩි ආදායමක් ගන්න ඕනේ. මොකද කන්න ගාණක් තිස්සේ අපි ගොවිතැන් නොකර හිටියේ කන්න 6යි අවුරුදු 3යි. ඉතින් මේ කන්න තමයි මහවිලච්චියේ ප්‍රදේශයේ අපි ගොවිතැන් කරන්න පටන් ගත්තේ. මේ වෙන විට මන්නාරම් ප්‍රදේශයේ වට්ටක කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 4ක් වැනි මුදලකට අලෙවි කරන බව ගොවීන් පෙන්වා දෙනවා. වට්ටක විකුණ ගන්න මිලක් නැහැ. වට්ටක කිලෝ 40000ක් කොටත් වැඩි තිබුණා වටක් කිලෝ 3000යි තමයි විකුණගත්තේ ඒකත් දුන්නේ රුපියල් 6ෙන් මේ වෙනකොටත් වටක ඉල්ලන්නේ අඩු මිලට රුපියල් 4ට වගේ මිලකට ඉතින් ඒ මිලකට දීලා වැඩකුත් නැහැ අපි රුපියල් 20ක මිලවත් තමයි බලාපොරොත්තු වෙන්නේ රජෙන් රුපියල් 30ට කිරුවා නොත්‍යාගම මෙහෙම වටක් ආපෙන් එහෙමවත් ගන්නෙ නැහැ ඉතින් රුපියල් 30 20 මිලක්වත් අපිට තියෙනවා අපහසුතාවයකට පත්ව සිටින ගොවීන් ඉල්ලා සිටින්නේ වට්ටක්ක අස්වනු වෙනුවෙන් නිසිමිලක් ලබා දෙන ලෙසයි. නිසිමිලක් නොමැති කමින් වට්ටක්ක අස්වනු ගොවීන් විසින් විනාශ කර දමා ඇති අයරුයි මේ. තන කුණු වල ඉතිනන්න බෑ. ගොවීන් පින්වා දෙන්නේ වට්ටක්ක අස්වනු අලෙවි කර පොහොර සඳහා වේදන් කළ මුදලවත් පියවා ගත නොහැකි බවයි. ප්‍රදේශයේ වට්ටක්ක ගොවීන් 600ක් පමණ මෙව ගැටලුවෙන් පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ රජයේ අවධානය යොමු කර වට්ටක්ක අස්වනු වෙනුවෙන් නිසි මිලක් ලබා දෙන ලෙසයි. කොළුපිටිය ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලකින් වැටි තරුණයෙකු මියගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ ඊයේ පස්වරුවේ තරුණයා මෙම අනතුරට මුහුණ පාය ඇති බවයි. ගල්මුදුර ප්‍රදේශයේ ඉදබමින් පවතින හෝටල් සංකීර්ණයක 18 වෙනි මහලේ සේවය කරමින් සිටියේදී බිමට ඇදවැටි තරුණයා මියගොස් තිබෙනවා. මියගොස් ඇති 22 වරදී ත්‍රිසාල් ගුණසිංහ නැමැති මේඝාතන ප්‍රදේශයේ පදිංචි සිටි තරුණයෙක්. අලුත් අවුරුද්ද වෙනුවෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වීමට නියමිත විශේෂිත බස් රථ සැලැස්මක් පිළිබඳව බස්නාහිර පළාත මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඊයේ මාධ්‍ය දැනුවත් කළා. මේ මාසේ 9 වෙනිදා ඉඳලා 21 වෙනිදා දක්වා බස්නාහිර පළාත තුළ පිහිටි බස් හඳුන් පොළවල් 56ක් කේන්ද්‍ර කරගනිමින් පළාතේ බස් ධාවනය අපි විධිමත් කරලා තිනවා. අපි නිවාඩු ගන්නලා තියෙන බස් රථ තියෙනවා. ඒ නිවාඩු අවලංගු කරලා තිනවා. ඒ නිවාඩු අවලංගු කරලා බස් රථ 6200ක් පමණ
අපි පළාත්තුල දාවරණයට එක්කලා තිනවා. එතකොට අපි ප්‍රධාන බස් සවතුම් පොළවල් පහක සිට විශේෂයෙන්ම කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් සවතුම් පොළ, ඒ වගේම කඩුවෙල බස් සවතුම් පොළ, ඒ වගේම කටුනායක ඇවරිවත්ත බස් සවතුම් පොළ, ඒ වගේම කඩවත ප්‍රධාන බස් සවතුම් පොළ, ඒ වගේම පානදුර ප්‍රධාන බස් සවතුම් පොළේ සිට අපේ බස් නායර පළාත තුල තිබෙන අතිරේක බස් හත අපේ සාමාන්‍යයෙන් 750කට ආසන ප්‍රමාණයක් අපි මේ විශේෂ සේවා බස් හත සේවා පවත්වාගෙන යාමට ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අපි ලබා දීමට පියවර ගන්නවා. යක්කල අලුත්කමවත්ත ප්‍රදේශයේ නිවසක හටගත් කින්නකින් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙම ගින්න හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රියේ 10 ඉතිරට පමණයි. විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවට පොලිසිය සැකපල කරනවා. ගින්නට හසුව මේගොස් ඇත්තේ 69 හැවිරිදී විශ්‍රාමික කාන්තාවක්. ඇසිය නිවසේ තනිව වාසය කර ඇති බව වාර්තා වෙනවා. මං ගිහිල්ලා බලද්දී මේ එක පාටම සද්දියත් එක්ක ගින්න වැවිලෙනවා. එයා කියන්නේ නම් මේ වතුර කියන්නේ හීටරේට ගහලා ඒ තැනදී ෂෝට් එකක් වෙලා කියන එක තමයි මේ ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේදී මාර්ගෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මෙම ලොරි රථය අම්පාර මහවැය ප්‍රදේශයේ සිට පැමිණ තිබුණා. අප වාර්තාකරු පැවසුවේ ලොරි රථයේ රේදුරට රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලකට ගැටි මෙම අනතුරු සිදුව ඇති බවයි. අනතුරු සිදු වූ අවස්ථාවේ ලොරි රථයේ ගවයින් 19 දෙනෙකු සිට ඇති අතර එන් 4 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා. ලොරි රථයේ රේදුරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එළමෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඊයේ සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වුවද දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිලධාරීන්ගේ සංවිධානය හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංවිධානය පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි. මේ ලංකා දුම්රිය නියාමන සංගමනයේ ප්‍රධාන ලේකම් PMP පීරිස් මහතා ශ්‍රේණි විෂමතාවයක් මුල් කරගෙන අපා සමාන්තර ශ්‍රේණියේ කීපයකට ශ්‍රේණි විෂමතාවක් ඇතුණා. ඒ අනුව 2018 මැයි මාසයේ 18 වෙනිදා රජය හා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටුවක මේ පුළුල්ල පරීක්ෂණ කරලා කැබිනට් පත්‍රිකාවකෙන් අපවකේ මෙම ශ්‍රේණි විෂමතාවේ ඉවත් කිරීම සඳහා ප්‍රතිීක මට්ටමේ තබලා MP1 MP2 ලබා දෙන ලෙසට අනුමත වූ කැබිනට් පත්‍රිකාව මේ තාක්කල් රජය හා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක නොවීම නිසා එයට විරුද්ධ වශයෙන් අද මධ්‍යම රාත්‍රී 12 කොළුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර මාර්ගයේ ගැටලුවක් හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ප්‍රමාදයක් සිදු වූ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් අද පෙරවරු 8:15ට පමණ කාර්යාලයේ දුම්රිය 10කට ආසන්න ප්‍රමාණයක් ප්‍රමාද වූ බවයි. මේ වන විට මාර්ගයේ ප්‍රතිසංස්කරණය කර ඇති බැවින් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය දාවණිය යථා තත්ත්වයට පත් කර ඇතයිද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික සත්පිරිත් දේශනාව අදින් අවසන් වෙනවා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික සතිපිරිත් දේශනාව අප්‍රේල් මාස පළමුවනිදා ආරම්භ වුණා. අලුත් අවුරුද්ද නිමිති කොටගෙන පවත්වන මේ පින්කම සඳහා අනුරාධපුරය, මහනුවර, කෑගල්ල, ගාල්ල, මාතරවැනි ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා සාම්ප්‍රදායක් ලෙස වැඩම කරනු ලබනවා. ඌව සබර්ගමුව සහ මධ්‍යම පළාත්වලට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක තද වැසි සමග ප්‍රබල අකුණු තත්වයක්ද අපේක්ෂා කරන බවයි. බස්නාහිර, සබර්ගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදැසන කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කරන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල తాවකාලික තද සුළඳ ඇතිවිය හැකි අතර කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
මෙතර අද දහවල් 12:11ට මහවැව අලවැව කඳපොළ උහුමීය උඩගම කන්තනුවර ගිරතුරුකෝට්ටේ එල්ලේගොඩ යන ප්‍රදේශවලට හිරු මුදුන පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. मेरठ संचारक निरत इंदी आरक्षक लेखम संजय मित्रा महता ये मेरठ आरक्षक लेखम हेमसिरी प्रणांद महता हम होना මෙම හමුව පැවතුනේ ආරක්ෂක අමාත්‍යාංශයේදී නිවේදනය නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ ආරක්ෂක ලේකම්වරුන් අතර දෙපාර්ශ්වික සාකච්ඡා පැවති බවයි. එම සාකච්ඡාව අවසානයේදී දෙපාර්ශ්වයන් අතර සමරු තිරණ හුවමාරුවක්ද සිදු කරනවා. කැබිනට් මණ්ඩල රැස්වීම අද පෙරවරු වේ පැවතුනා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10:30ට පමණ අමාත්‍ය මණ්ඩල රැස්වීම ආරම්භ කෙරුණේ ජනාධිපති කාර්යාලයේදී. कैबिनेट रेस्वी में अनुतरुव मात्य वेदा दहस देख्वू अमात्य गामनी जाय विक्रम पेरेरा महता विदिले अर्बुदे नेतियंड में विशक उलेल काले क्रिया किरीम आई रैंगिदी अपी दिरियेदी मना सरस्मकर अम्यम में जनता वड़ सिंगला उर्द दिमला उर्द कैमती न अवस्ताक वर्जन वले ने दिवाल एतिकर ल काड़ा कपल किरीम का ना दुना एकट अपी කොහොමද අපි මුණ දෙන්න ක්‍රියා කරන්න අපි පියවර ගන්නවා කවුද මේ කඩාකප්පකාරයෝ නෑ නේද සංවිධානාත්මක දෙමළ සිංහල ජනතාවගේ කවුරුත් කල්පනා කරන ගමනාගමනේ නවත්වනවා කියන්නේ අහිංසක ජනතාවට මේක බලපෑම එන්නේ මේ වෙලාවක් නෙමෙයිනේ එවැනි වර්ජනයක් කරන්න ඉලිමක් කරනවා වාහන නවත්තලා ගම නවත්වනවා කියන්නේ ගම් නෑ ගම් වල යන තමන්ගේම ගම් වලට යෑම නැතිවීමක් ඉතින් රජය කියන ලොඳුමාල මේ පීවර ගන්න පුළුවන් නේ ඉතින් ඒක ඒක සාකච්ඡාත් කරනවා ඉතින් ඉදිරි වැඩි පිළි බලලා ක්‍රියා කරන මොනවද කියලා බලපෑ කරනවා ජනතාවට අවිරක් වෙන්න බෑ මේ සම්බන්ධයෙන් ස්ථිරතර විසඳුමක් අද කැපෙන්නේ නෑ නෑ මේ විසඳුම් කියන්නේ ඉතින් මොනවද කියලා බලලා ඒ ආදාළ රීකිය අමතසට කටයුතු කරන්න කියලා කියලා එච්චරයි විදුලර්බුදේ ප්‍රශ්නයක් නෑ පීවර ගන්නවා මාකදුරේ මදෝෂ සමග ඩුබාහි අත්අඩංගුවටගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරේටගත් මොහමඩ් මුෆාෆ් මොහමඩ් ජබීර් මුදා හැරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ පැය 24කට අධික කාලයක් ඕන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඔහුට එරෙහිව අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවට අනාවරණය වී ඇති බවයි. කෙසේ නමුත් ඔහු සමග මෙරටට පිටුවහල් කළ 37 හැවිරිදි මොහමඩ් නසී මොහමඩ් ෆයිසර් මේ වන විට සිටින්නේ කොළඹ අපරාධ කොට්ටාෂයේ බහරේ. එහි උසස් නිලධාරියෙකු පැවසුවේ මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි. හෙට දිනේදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා. සැකකරු මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අපරාධකරුවෙකු බව පොලිසිය පවසනවා. මොහමඩ් නසී මොහමඩ් ෆයිසර් කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවේ. මාකන්දුරේ මදු සමග ඩුබාහිදී අතරංගුවටගෙන පිටුවහල් කළ මොහමඩ් නසී මොහමඩ් ෆයිසර් සහ මොහමඩ් මුෂාර් මොහමඩ් ජබීර් දිවයිනට පැමිණියේ ඊයේ අලුයමයි. මදු සමග ඩුබාහිදී අතරංගුවටගෙන මෙරටට පිටුවහල් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 15ක්. දැන් කෙටි විරාමයක්. විරාමින් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. Lunchtime News.